ජැක්ලින් ෆර්නෑන්ඩස් කිව්වහම කවුද නොදන්නේ? ඉන්දියානු රුපියල් කෝටි 7.12ක් වටිනා ස්ථාවර තැන්පතු අත්හිටුවා එම මුදල් රජය සතු කිරීමට ඉන්දියානු අධිකරණයක් විසින් නියෝගයක් ලබා දී තියෙනවා. මෙයට හේතුව ඇත්තේ ඇයට ඉන්දියානු පාතාලයේ ප්‍රබල චරිතයක් වන සුකේෂ් චන්ද්‍රසේකර් සමග සම්බන්ධතා පැවැත් වූ බවට එල්ලවට චෝදනා සනාථ වී තිබීමයි. එනිසා ජැක්ලින් සතු ඉන්දියානු රුපියල් කෝටි 7ක් රාජසන්තක කරලා තියෙනවා. රුපියල් කෝටි 7කින් යුත් ඇගේ ස්ථාවර තැන්පතුව අත්හිටුවීමට හේතු වී තියෙන්නේ සුකේෂ් චන්ද්‍රසේකර් නැමැත්තාට එරෙහිව සිදුකරන ඉන්දියානු රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධීකරණ සිද්ධියට අදාළ විමර්ශනයේදී හෙළි වූ කරුණු මතයි. ඉන්දියාවේ රන්බක්සි ප්‍රවර්ධනයක් වූ ශිවින්දර් සින් සහ මල්වින්දර් සිං යන අය වෙතින් ඉන්දිය රුපියල් කෝටි 200ක් වංචා කළ බවට සුකේෂ් චන්ද්රසේකරට චෝදනා එල්ල වී ඇති අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ තමයි පසුවෙන්නේ. ජැකලන් පර්ඩිනන්ඩස්ව චන්ද්‍රසේකර්ගේ බිරිඳ වූ ලීනා හරහා අඳුරගෙන සිටි බව එරට මූල්‍ය බුද්ධි ඒකක විසින් හෙළිකරගෙන තියෙනවා. එහිදී අනාවරණය වූ තොරතුරු මතයි ජැකලින් වර්ඩිනන්ඩස්ට අයත් ඉන්දිය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතු අත්හිටුවීමට පීවරගෙන තියෙන්නේ. අදාළ මුදල් වලින් කොටසක් ජැකලින් නමට තැන්පත් කර ඇති බවට විමර්ශකයන් සැකපල කරනවා. 36 හැවිරිදි මෙම රංගන ශිල්පිනිය ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඇයගෙන් මෙම නඩුව සම්බන්ධයෙන් බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කීප වතාවක් ප්‍රශ්න කර ඇති බවද වාර්තා වෙනවා. සුකේෂ් චන්ද්‍රසේකරට විමර්ශකයන් ඉදිරියේ මින්පෙර ප්‍රකාශ කළේ ජැකලින් හා ඔහු අතර සම්බන්ධතාවයක් තිබූ බවයි. කෙසේ වෙතත් ජැකලින් එකහෙලා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා. නමුත් සුකේෂ් කියා තිබුණේ ඔහු විසින් ජැකලින්ට තියාග ගණනාවක්ද ලබා දුන් බවයි. ඉන්දිය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙක් ලක්ෂ 9ක පර්සියානු පූසෙක් ඇතුළු ත්‍යාග ගණනාවක් ඒ අතර වූ බව සඳහන් වෙනවා. ජැකලින් අධිකරණයේ හමුවේ සාවද්‍ය කරුණු පවසා ඇති බවට චෝදනා එල්ල වී තියෙනවා. ඒ සුකේෂ් ඇයව නොදන්නා බවයි. නමුත් ඔවුන් දෙදෙනා සිප වැළඳගෙන සිටින ඡායාරූප පවා පසුව සමාජගත වී තිබුණා. ජැකලින් නමින් එලෙස බැංකුවල තැන්පත් කර ඇත්තේ සුකේෂ් විසින් අපරාධවලින් උපයන ලද මුදල් බවයි වාර්තා වෙන්නේ. ඇයට එම මුදල් ඉපයූ ආකාරය ඔප්පු කිරීමට නොහැකි වී තියෙනවා. ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැකලින් හට රුපියල් කෝටි 5කට අධික තෑගි ලබා දී ඇති බවට සනාථ වී ඇති අතර එලෙස ඒවා ලබා දීමට ඔවුන් අතර තිබූ සම්බන්ධතාව පැහැදිලි කිරීමටද ඇය අපොහොසත් වී තියෙනවා. සුකේෂ් උන්දියල් හා හවාලා කළු සල්ලි ව්‍යාපාර ලෝපුරා මෙහෙවන ප්‍රධාන තැරව්කරුවෙක් ලෙසයි හැඳින්වෙන්නේ. සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න. Studio Ja.